අපි ගිය සතියේ චරිත බෙදලානේ කිව්වේ. අද අපි පාඩම ඉවර කරන්න ඕනි හින්දා එක එක්කෙනාට අවස්ථාව දෙන්නම් ඈ. හරි. හරි හොඳයි පුතේ. එතනින් අතර කරමු. දැන් මේ 201 පිටුවට අවධානය යොමු කරන්නකෝ. හරි. මහේසිකාවුන්. මහේසිකාවුන් කියලා කියන්නේ පුතේ මේ අග මෙහෙසිය. මෙහෙසි අග්‍ර මහේසිකාවට තමයි මෙතනදී මේ මහේසිකාවුන් කියලා කියන්නේ. හරිද? හරි. දැන් පුතේ අපිටත් පුළුවන් නාට්‍ය පිටපතක් රචනා කරන්න. ලස්සන නිර්මාණාත්මක නාට්‍ය පිටපතක් රචනා කරන්න පුළුවන්. කුතුහලයේ තියෙන නාට්‍යෝචිත අවස්ථා තියෙන ඒ වගේම නාටකීය ගුණේ රැඳි ගැටුම පවතින හාස්‍ය සිනහව මතු වෙන ලස්සන නාට්‍ය පිටපතක් රචනා කරන්න පුළුවන්. එතකොට මේ වරහන් ඇතුලේ තියෙන දේවල් මං ගිය සතියේ මොනවා කියලා දිගන්නුවේ වරහන් ඇතුලේ තියෙන උත්තර දෙන්න බලන්න. මොනවද කිව්වේ මේ වරහන් ඇතුලේ තියෙන දේවල්? නළුවට සහ ඕනෙලියට රඟපා රංගනය කළ යුතු ආකාරය ගැන දන දක්වන රංග විධාන තියෙනවා කිව්වනේ රංග විධාන. එහෙනම් පුතේ මේ රංග විධාන නාට්‍යයක් පිටපතක් තුළ ඇතුළත් වෙනවා. නාට්‍ය පිටපත තුළ සංවාද තියෙනවා, රංග විධාන තියෙනවා. මේ නාට්‍ය පිටපතේ අපිට බහුලවම පුතේ දක්නට ලැබෙන්නේ සංවාද සහ රංග විධාන කියලා අපිට කියන්න පුළුවන්. හරිද? හරි. මේ නාට්‍ය පිටපතක් තුලින් පුතේ අපිට කාව්‍යමය රසයක් ලැබෙනවා. එහෙම නැත්නම් සාහිත්‍යමය රසයක් ලැබෙනවා කියලා කියන්න පුළුවන්. සාහිත්‍ය රසයක් දැනෙනවා. හැබැයි මේ නාට්‍ය වේදිකාවක් තුල වේදිකාගත වෙන මොහොතේ නාට්‍ය දිහැ බලලා අපි නාට්‍ය නරඹලා ලබන රසය තමයි නාට්‍ය රසය. මේ නාට්‍ය සැබෑම රසය අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ නාට්‍ය නරඹලා. ප්‍රේක්ෂකයෙක් විදිහට ඒ නාට්‍ය නරඹලා. දැන් ඔන්න පුතේ මේ මොහොතේදී රජු මවාගත් කෝපයෙන් බිරිඳ ඉදිරිපිටට එනවා. හරිද? හරියට බිරිඳ ඉස්සරහට එන්නේ වීරයෙක් වගේ මවාගත් කෝපයෙන්. හරිද? ඇවිල්ලා මේ දැන් මෙයා වීරයෙක් විදිහට හැසිරෙන්න දරන ප්‍රයත්නයක් ස්වරූපයක් අපිට මේ තුලින් දෘශ්‍යමාන වෙනවා කියන්න පුළුවන්. හරිද? නමුත් බිරිඳ ඉස්සරහ වීරයෙක් වෙන්න වගේ කටයුතු කරන්න ගියාට ප්‍රේක්ෂකයා ඉදිරියේ නම් රජතුමාව හාස්‍යයට ලක් වෙනව නේද? මේක බලනකොට රජතුමා පිළිබඳ හිනහවක් මතු වෙනවනි, සිනහ යනවා මේ රජුගේ හැසිරීම දිහා බලනකොට. උදාහරණයක් විදිහට දැන් අපි ගත්තොත් එහෙම දැන් කියනවනි දැන් බිසව කියනවනේ දැනගෙන නේන්නම් හොරකම් කරන්නේ. මහාසාර පළඳනාව වෙන කාටවත් තියෙනවද මට ඇරෙන්න කියලා කියනවනේ. ඊට පස්සේ රජතුමා කියනවා ඒක තමයි සුඳුර, මම ඇහුවේ ඒ බව දන්නේ නැත්තම් ඒකටත් දඬුවම් කරන්න ඕනි කියලා. හරිද? හොරකමට විතරක් නෙවෙයි. එහෙනම් මහාසාර පළඳනාව මේ බිසවට ඇරෙන්න වෙන කාටවත් නෑ කියන එක දැනගෙන හිටියේ නැත්තම්, බිසවට විතරයි තියෙන්නේ වෙන කාටවත් නෑ කියන එක දැනගෙන හිටියේ නැද ඒකටත් දඬුවම් කරන්න ඕනි කියලා කියනවා. හරිද? මෙන්න මේ අවස්ථාවේදී ප්‍රේක්ෂකයාට හාස්‍යයක් මතුවෙනවා, සිනහවක් මතුවෙනවා. හරිද? ඊළඟට පුතේ මේ නඩු අහන වෙලාවේදී නුක බිසව මැද්දට පයින්නව නේද? මැද්දට පැනලා කියනවා දැනගෙන නේන්නම් හොරකම් කරන්නේ, මහාසාර පළඳනාව වෙන කාටවත් තියෙනවෙයි කියලා කියනවනේ. එහෙනම් මේ ප්‍රකාශය තුලින් අපිට තීව්‍ර වෙන්නේ, පිළිඹිඹු වෙන්නේ, ගම්මමාන වෙන්නේ මොකද්ද? රජුගේ පාලන ත්‍රන්තේ නේද? මේ පාලනේ මේ පාලන කටයුතු සඳහා, පාලන කටයුතු ක්‍රියාවන් සඳහා මේ බිසවගේ මැදිහත් වීමක්, එහෙම නැත්නම් බිසවගේ ඇඟිලි ගැසීමක් තියෙනවා කියලා අපිට මේ තුලින් පැහැදිලි වෙනවා. ඒ වගේම බිසව උජාරුවෙන් කටයුතු කරනවා නේද? මහාසාර පළඳනාව වෙන කාටවත් තියෙනවද මට ඇරෙන්න කියලා. අර ඇයගේ තියෙන උජාරුවත් පැහැදිලි වෙනවා. හැබැයි ඇය හිතන්නේ ඇය මේ වැජ වෙන්නේ ලස්සනට ඉන්නේ මේ මහාසාර පළඳනාව හින්දා කියලා. හරිද? ඒ වගේම මේ ගැමියා පිළිබඳව අපිට දිගින් දිගටම අනුකම්පාවක් ලැබෙනවා. මගේ ප්‍රශ්නෙට මෙතන කියනවා මගේ ප්‍රශ්නෙට පිළිතුරු දෙව කියලා රජතුමා. ඊට පස්සේ ගැමියා කියනවා එහෙමයි දේවයන් වහන්ස. ඉතින් රජතුමා අහනවා මොනවටද එහෙමයි කියුවේ මේ අග්‍රමහේසිකාවුන්ගේ පළඳනාව බව දැනගෙනද නැද්ද කියලා අහනවා. එහෙනම්
මේ ගැමියෝ පිළිබඳවටත් අපිට දිගින් දිගටම අනුකම්පාවක් දැනෙනවා. හරි. මේ තුලින් පැහැදිලි වෙන්නේ සනුක නාට්‍යකරුවා අපේ හැඟීම් සමග දිගින් දිගටම කතා කරනවා. අපේ හැඟීම් තේරුම් අරගෙන මේ නාට්‍ය පිටපත රචනා කරලා තියෙනවා කියන. හරි. ඊළඟට කියමු බලන්න විතුම් ගැමියා නෑ දේවයන් වහන්සේ කියන තැන දක්වා ඉඳ නෑ දේවයන් වහන්ස. හරි හොඳයි පුතේ. එතනින් අතර කරමු අපි. හරි. අවධානය යොමු කරන්න 202 පිටුවට. හනිද 202 පිටුව බලා ගන්න. හරි. ඔන්න පුතේ ගැමිය මේ මොහොතේ හරිම අසරණයි. හරිද? අසරණ තත්වයකට පත් වෙලා තින්නේ කර කියා ගන්න දෙයක් නෑ. ඔහු මේ පිළිබඳ කිසිවක් දන්නේ නැහැ. මහා සාර පළඳනාව ගැනවත් දන්නේ නැහැ. මේ නගරෙට ආවේ මේ මස් මාංශ ටිකක් අරගෙන යන්න නේද? ඉතින් පුතේ රජතුමාගේ මේ රාජ්‍ය තේජස ඉදිරියේ මේ ගැමියා බය වෙනමයි. ඒ වගේම අපිට කියන්න පුළුවන් රජතුමාගේ මේ රාජ්‍ය තේජස ඉදිරියේ ගැමියව පෙළනවා නේද? ඔහුව අසාධාරණයට පත් වෙනවා. මේ ගැමියා මේ අවස්ථාවේදී කතාවක් කියනවා. ඔහු හරිම ලස්සන කතාවකින් ඔහු කියනවා මේ නගරයට ඒමට හේතුව කියනවා ගෙදරෙදි නේද, ගෙදර උන්දා කියනවා මේ ගෙදර උන්දා කරදර කරන හින්දා තමයි හැමදාම මේ කරවල කකා ඉන්න බෑ, නගරයට ගිහිල්ලා මස් මාංශ ටිකක් අරගෙන ඉන්න කියලා කියනවා. මෙන්න මේ අවස්ථාවේ මේක බලන ප්‍රේක්ෂකයාට පුතේ මේ ගැමියාගේ ගම හාමිනේ පිළිබඳවත් ඔන්න පුංචි කේන්තියක් යනවා. ඇයි මේ ගැමියට මේ කියන අකරතැබ්බෙට මුහුණ දෙන්න උනේ ගමහාමිනේ හින්දානේ නේද? ගමහාමිනේ මස් ගේන්න කිව්වේ නැත්තම් ගැමියා නගරෙට එන්නේ නැහැ. එහෙනම් රාජපුරුෂයන්ට අහු වෙන්නෙත් නැහැ. ඔන්න ගමහාමිනේ පිළිබඳත් පොඩි මේ කේන්තියක් යනවා. මොකද ගැමියට මේ වගේ අවාසනාවන්ත කරදරයක පැටලෙන්නට උනේ ගමහාමිනේ නිසා. හරිද? ඒ වගේම පුතේ ගැමි විශ්වාස පිළිබඳත් මෙතනදී පැහැදිලි වෙනවා. හරිද? ගැමි විශ්වාස මොනවද? ගැමියා කියනවා අඟහරුවාද හඳ දැක්කොත් නම් මොකක් හරි විපත්තියක් වෙනවා. ඒකය හොඳට බලලා තියෙනවා කියලා කීප වතාවක් නේද? ගැමි විශ්වාස ගැමියා පිළිබඳව ගැමියෝ දරන අදහස් ආකල්පයන් මේ තුලින් අපිට පිළිබිඹු වෙනවා. ඒ වගේම බිරිඳ මේ බිරිඳ කියන්නේ මේ අගබිසුන් වහන්සේ මේ යුක්තිය පසිඳලීමේ කාට සඳහා රජතුමාට ගවේෂණශීලී වෙන්න දෙන්නේ නැහැ. ටික විමසල බලලා දෙයක් හොයලා බලලා තීන්දුව තීරණ ගන්න දෙන්නේ නැහැ. හරිද? මේ මැද්දට පනිනවා නේද? ඉතින් රටවැසියන් ගැන දුක හිතෙනවා. මොකද මේ වගේ රජ කෙනෙක් යටතේ පාලනය වෙන මේ රටවැසියන් ඉතින් දෙයියන්ගෙම පිහිටයි නේද? නේද? බිරිඳ හැම දෙයකටම මැදිහත් වෙනවනේ. මේ අගබිසව මේ යුක්තිය පසිඳලීමේ කාර්ය රජතුමාට නිසි පරිදි හොයලා බලලා කරන්න දෙන්නෙත් නැහැ. ඒ වගේම රජු තමයි වරදගත්තේ. ඇයි රජු වරද්දගත්තේ? රජු තමයි කිව්වේ අද මම මේ නඩුව අහන්නේ කාත් එක්ක කියලාද? කියන බලන මතක කෙනෙක් ඉන්නවනේ. අද මම මේ නඩුව අහන්නේ ඕ අගබිසවුන් වහන්සේ එක්කමයි කියලා කිව්වා. එහෙනම් දැන් ඉතින් එක්කගෙන ආවනම් ඒ කියන කරදර රජතුමාට විඳ දරා ගන්න සිද්ධ වෙනවා නේද? හරි. එහෙනම් පුතේ දැන් අපි බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා. 203 පිටුව කියවන්න බලන්න. හරි. අපි ඒ ටික බලමු. 203 වෙනි පිටුව දිහා බලන්න. දැන් පුතේ මෙතනදී කියනවා රජතුමා දෙන දඬුවම් පිළිබඳ නේද? රාජ දඬුවම් වල තියෙන බරපතලක මේ වගේම භයානකකම මොනතරම් දැඩි දඬුවම්ද දෙන්නේ කියලා පැහැදිලි වෙනවා. හරි. දේවය තියෙන බියජනක ස්වરૂපය පැහැදිලි වෙනවා නේද? ඇත්ත කිව්වත් දඬුවම් දෙනවා කියලා කියනවා, බොරුව කිව්වත් දඬුවම් දෙනවා කියලා කියනවා නේද? එතකොට මොන වගේ දඬුවම්ද ළමයි දෙනවා කිව්වේ කියමු බලන්න. කවුද කාටද කියන්න පුළුවන් අත උස්සන්න බලන්න. ඕ ඒ වගේ දැඩි දඬුවම් දෙනවා කියලා කිව්වා නේද? හරිද? බලන්න පුතේ මුල තියලා මරනවා, දෙක ටීරලා මරනවා කියලා කියනවා නේද? ගිනි තියලා මරනවා කියනවා, නැත්තම් උණු තෙල් හැලියක දානවා කියනවා, පණ තීද්දිම මරලා දාමුද කියනවා. දැන් මේ රජතුමා ටිකක් අර හිතක් පපුවක් නෑ වගේ ටිකක් මේ
ඒ කියන්නේ අනුකම්පා විරහිතව නේද? කිසිම දයාවක් අනුකම්පාවක් නැතුව මේ විදිහට දැන් අහනවා සමහර විට මේ දැන් බිසවගෙන් පළඳනාවක් නැති වෙලා නේ බිරිඳ බිරිඳව නේ බිරිඳව ෂේප් කරගන්න මේ විදිහට රජතුමා කියනවාද ඉතින් දන්නේ නැහැ. හරිද? හරි. එතකොට මේ රාජ පාලන ත්‍රන්තේ තියෙන භයානකක මේ දෙන දැඩි දඩුවම් ගැන මෙතනදී මතක් කරනවා. ඒ වගේම තවත් ගෙමි විශ්වාසයක් අපිට හම්බුණානේ. කියන්න බලන්න කාටද කියන්න පුළුවන් ඒ ගැමි විශ්වාසය? ඔව් ඊට පස්සේ තව එකක් 203 වෙනි පිටුවේ තියෙන. අන්න හරි නේද? ඕ ගැමියා කියනවා අද මං පිටත් වෙනකොට දේවයන් වහන්ස හුණේ කැඬුවා ඒත් මං ටිකක් නැවතිලා ඉඳලයි ආවේ කියලා කියනවා. එහෙනම් ගැමියාගේ විශ්වාසයන් මෙහිදී දක්වලා තියෙනවා හුණේ කැඬීම පිළිබඳ ගැමියෝ හිතන්නේ එක අසුබ පෙර නිමිත්තක් කියලා නේද? ඒ හින්දා ටිකක් නතර වෙලා තමයි යන්නේ. සමහර විට ඉතින් හුණා කෑම හොයාගෙන යනවද දන්නේ නේද? කෑම හොයාගෙන ඕන වෙලා හුණා කෑ ගහනවා දන්නවද දන්නේ. ඉතින් ඒක හුණාම සාමාන්‍යයෙන් ගෙදරට එළියට බහින්නේ ටිකක් හරි මේ වර්තමානයේ තියෙනවා මේ වගේ විශ්වාසයන්. ඉතින් පුතේ මේ තුලින් ගැමියා ගමක් තුල හැදුණු වැඩුණු ගැමි පරිසරයක් තුල ජීවත් වුණා කියලා තවදුරටත් මේ ගෑදරන ගැමි විශ්වාස තුලින් අපිට පැහැදිලි වෙනවා. ඒ වගේම පුතේ මේ කොටසින් අපිට තවත් දෙයක් පැහැදිලි වෙනවා. මේ නඩු ඇසීමේ කියන මේ නඩු හනවා කියන කාරණාවදී බිරිඳ සෙරින් සෙරේ පණිනව නේද? සැරින් සැරේ පැනීම තුළ මේ රටක් පාලනය කරන රජතුමාව බිරිඳ විසින් පාලනය කරනවා කියලා ඔන්න ප්‍රේක්ෂකයාට පෙනෙනවා. හරිද? හරි. ඒ වගේම රජ්ජුරුවන්ගේ බුද්ධිය මදකමකුත් පැහැදිලි වෙනවා. රජ්ජු තීන්දු තීරණ ගන්නවා හරිම අවිචාරශීලීව විචාරශීලී බවක් නෑ. යුක්ති අයුක්තිය ගැන හිතන්නේ නෑ නේද? ටික විමසිලිමත් නේ. රට රජ කෙනෙක් නේද? රටක් පාලනය කරන රජ කෙනෙක් වුණාම යා බුද්ධිමත් වෙන්න ඕනේ නේද? ඥානයක් තියෙන්න ඕනේ. එහෙම නැත්තම් ඒ රටේ ජනතාවව හැමතිස්සෙම තාඩන පීඩනවලට පත් වෙනවා. රටේ ජනතාවට යහපතක් නම් ඉතින් සිද්ධ වෙන්නේ නැහැ. හානි. ඊළඟට 204 පිටුව කියමු බලන්න නවෝෂා. හරි පොඩ්ඩක් කියමු නවෝෂා. අපි දැන් මේ කොටස පිළිබඳ මේ මහාසාර පළඳනා වේදිකා නාට්‍යන මේ කොටස රස විඳලා ඊළඟ ටික කියමු. හරි බලන්නකො මේ කොටස ළමයි. හරි අපි එතනින් නතර කරමු. හරි 204 පිටුවට අවධානය යොමු කරන්න. සියසින්ම කියනවා. එහි තියෙනවා සියසින්ම කියලා වචනය. සියසින්ම කියන්නේ තමන්ගේ ඇස් දෙකින්ම නේද? තමන්ගේ ඇස් දෙකින්ම. ඔන්න පුතේ රාජපුරුෂයෝ දැන් හරි හපන්කමක් කරලා වගේ ඇවිල්ලා අර නිරායුධ අහිංසක ගැමියව අල්ලගෙන ඇවිල්ලා වුණු දේ නේද වෙච්චි දේ රජතුමා ඉදිරියේ දැන් කියනවා. හරිද? ඔන්න ඊළඟට අපිට හම්බ වෙනවා අලුත් චරිතයක් එනවා. කාගේ චරිත දෙන්නේ? දාසියගේ චරිත නේද? දාසියගේ චරිතය අපිට හම්බ වෙනවා. ඔන්න මෙතනදී මේ දාසියගේ චරිතය නාට්‍යකරුවෝ ඔන්න ඉදිරියට අරගෙන එනවා. ඇය ළඟ තමයි මේ පළඳනාව තිබ්බේ නේද? මේ පළඳනාව නැති වුණේ ඇය නිසා. ඇයට නිින්ද ගියා නේද? නිින්ද ගිය නිසානේ අර වැඳිරි ඇවිල්ලා ඒක අරගෙන යන්නේ නේද? ඇය බොරුවට තමයි කෑ ගහන්නේ. නැත්තම් රාජ උදහසට ලක් වෙයි කියලා බයෙන් තමයි ඇය කෑ ගහන්නේ. හරිද? ඒතකොට බොරුවක් නෙමේ කරන අවංක භාවයක් නැහැ නේද? මෙතනදී රටවැසියා මේ දැන් අර ගැමියාගෙත් අවංකව කටයුතු කරන්නේ අවංක සත්‍ය කියන්නේ නැහැ. දැන් මේ කව රාජපුරුෂයෙක්ද කියන්නේත් නැහැ. රාජ්‍ය සේවකයෝ ඒ වගේ මේ දාසියෙක්ද කියන්නේත් නැහැ. මුළු පාලන පහළ නේද? රාජ්‍යකේ ඉඳන් පහළන හැම මේ භූමිකාවක්ම දූෂණයටපත් වෙලා නේද? බොරුව වංචාව තමයි තියෙන්නේ. එතකොට පුතේ රාජපුරුෂ රජ ඉදිරියේ හොඳ නාම ගන්න ඕන හින්දා ඔන්න බොරු කියනවා නේද? හොරා හැංගිලා පැනලා යන්න හදුවා කියනවා නේද? ඔන්න හාස්‍යකුත් මෙතන මේ ජනිත වෙනවා නේද? වැඩි වෙලාවක් යන්න ඉස්සෙල්ලා අපිට වුණා නේද? අපි යස හපන්න වගේ තමයි කියන්නේ. හොරා හැංගිලා පැනලා යන්නත් හදුවා කියනවා. ඒ අහිංසක ගැමිය එහෙම දෙයක් කරේ නෑනේ නේද? ඉතින් පුතේ නාට්‍ය බලන් ඉන්න අයට රාජපුරුෂයන්ගේ මේ බොරු හපන් කම්වලටත් හිනා යනවා. හරිද? මේ දාසිය නැමෙති නිලිය මෙහිදී වේදිකාවට පැමිණෙනවනේ. රජු දාසිය පිළිබඳ විස්තර
මතක නැති බව මතක නැහැ. හරිද? බිසව එක සැරයක් කියලා තියෙනවා. මේ වෙලාවේදී බිරිඳ රජතුමාව සමච්චලයකට ලක් කරනවා. හරිද? සිත වෙන දිහක තියෙන්නේ නැති කියලා කියනවා නේද? ඔබතුමාගේ හිත හැමතිස්සම තියෙන්නේ වෙන දිහයක කියලා කියනවා. එහෙනම් මේ රජතුමාව රටක් පාලනය කරන රජතුමාව තමන්ගේ මේ අග බිසව විසින් සමච්චලයට හාස්‍යයට ලක් කරනවා තමයි අපිට මේ පේන්න තියෙන්නේ. හරි, ඊළඟට සනුක කියමු බලන්න. ඊළඟ පිටුව. හරි, හොඳයි පුතේ, අපි එතනින් අතර කරමු. 205 පිටුව දිහා බලන්න. අන්දුන් කුන්දුන් වුණා කියනවා නේද? අන්දුන් කුන්දුන් යුගල පදයක් නේද? යුගල පදයක් හිතා ගන්න බැරි වුණා කියන අදහස දෙනවා. ඊළඟට අබුද්දස්ස කාලේ. අබුද්දස්ස කාලේ කියන්නේ පුදුම හිතෙන දේවල් සිදුවන කාලේ තමයි ඒකේ තේරුම. ඊළඟට ඵලයේ කියලා තිබ්බනේ. ඵලයේ කියන්නේ මෙතනදී මොකද මේ ප්‍රයෝජනේ කියලා අහන්නේ. හරිද? ඔන්න පුතේ, අනේ අර නිර්දෝෂී ගැමියා ඉන්නවනේ, එයා දැන් ඔන්න බය වෙලා පැත්තකට වෙලා ඉන්නවා. හරිද? දැන් ඔන්න අර දාසිය තමන්ගේ ගැලවිච්චාවට තමන් ගැලවෙන්න ඕනි හින්දා බොරුවක් කියනවා. බොරුවක් කියලා කාවද දැන් මේ පාවල දෙන්නේ දැක්කද කියලා ඇහුවාම අර කාවද ගැමියව නේද, අර අර මිනිහා ගැමියව පාවල දෙනවා. බොරුවට කියනවා අර මිනිහා මේ තමයි ගත්තේ කියලා නේද. ඒ මිනිහා දැන් මෙතන ඉන්නවද කියලා අහනවානේ. බොරුවට වටපිට බන්ලා ඉන්නවා දේවයන් වහන්ස, අන්න අර මිනිහා තමයි කියලා කියනවා. හරිද? එහෙනම් පුතේ, මේ ජීවිතේදී තමන්ගේ ගැළවිල්ල සඳහා අන්න අයව කවදාවත් විපතකට භාජනය කරන්න හොඳ නෑ. හරිද? අනිත් අයට අනිත් අයව දැන දැන මහා සාවද්‍ය වැරදිවල පටලන්න හොඳ නෑ. ඒ මහා සාවද්‍ය වැඩ කරන අයට ඉක්මනින්ම පුතේ වේ මේ ප්‍රයෝ මේ ඵල විපාක ලැබෙනවා. අනිත් අයව අනුතුරකට නිකරුණේ, අනිත් අයව අනතුරකට භාජනය කළොත්, ඒ කියන්නේ අනිත් අයට විපත්තිය සිදු කරොත් නේද, අනිත් අයව වංචාවකට තමන්ගේ ගැලවීම තකා අනිත් කෙනෙක්ව බිල්ලට දුන්නොත් ඒවෑනම් උක්මනටම විපාක හම්බ වෙනවා අපිට දිට්ඨ ධම්ම වේදිනිය විදිහට නේද. දැන් ඊළඟට පුතේ, මෙතනදී බිරිඳත් ඔන්න දුකින් පළඳනාව නෑ කියලා අගබිසවත් ඉන්නේ හරිම දුකින්. ගැමියත් අනේ දැන් ඉන්නේ හරිම දුකින්. ඇයි ඒ? දැන් මේ රජතුමානේ මේ ගැමිය කල්පනා කරනවා මොනවා කරයිද දන්නේ කියලා. හරිද? රජු එකපාරටම මැද්දට පැනලා රජු වීරයෙක් වගේ වෙලා ඔන්න දැන් දඬුවම් නියම කරන්න හදනවා. හරිද? දෙන්න ඕන දඬුවම් ඔන්න කියනවා. හොඳයි, දාසියට දැන් ඔන්න යන්න පුළුවන් කියනවා. සොඳුර නියම කරන්න දඬුවම සොරාව සොයාගත්තනි කියලා කියනවා. දැන් මාර වැඩක්නේ නේද, රජතුමා දඬුවම් නියම කරන්නත් කියන්නේ ඔක විසවට නේද, දඬුවම තීරණය කරන්නේ බිරිඳ. ඒතර කොහොමද රටක් පාලනය කරන්නේ නේද රජතුමානි? ඒ තීන්දුව තීරණ ගන්න ඕනේ නේද? නැත්නම් ඒව හාස්‍යට උපහාසයට ලක් වෙනවනේ. දැන් ජනාධිපතිතුමා රටක් පාලනය කරනකොට තීන්දුව තීරණ ගන්නකොට ඔහොම ඉන්න මං ගෙදර ගිහිල්ලා නෝනගෙන් අහලා එන්නම් කියවොත් නේද? ඒක හරි ප්‍රශ්නයක් නේ, හාස්‍යට මිහුලාවක් නේ. දැන් ඒ වගේ තමයි රජතුමා මෙතනදී දඬුවම තීරණය කරන්න කියනවා දැන් මේ බිරිඳට. හරිද? එහෙනම් බිරිඳ ඔන්නද මේ දක්වාම ඇය කටයුතු කරපු ස්වරූපයට වඩා ඇයගේ වෙනත් පැතිකඩක් පෙන්නවා. මේ බලන්නක පුතේ, මෙතනදි කියනවා බිරිඳ කියනවා මෙයා කියනවා මේ පළඳනාව ලැබෙනකම් මේ කොමගේ පළඳනාව කියලා අහනවනේ බිරිඳ. ඉස්සෙල්ලාම පළඳනාව ඉල්ලනවා නේද, දඬුවමක් නියම කරන්න නම් පළඳනාවට මොකද උනේ කියලා බලන්න එපා නේද. එහෙනම් මහාසන පළඳනාව නැතුව ඇයි දඬුවම් නියම කරන්නේ නැහැ. එහෙනම් ඇයි ටිකක් මෙතනදි බුද්ධිමත් විදිහට ක්‍රියා කරනවා කියලා පේනවා. හැබැයි රජතුමා නම් පොඩ්ඩක් වනුවනේති නැහැ, කිසිම හෙවිල්ලක් බැවිල්ලක් නැහැ, විමසිලිමත් විදිහට කටයුතු කරන්නේ නැහැ. ඊළඟට මෙතනදී හම්බෙනවා අපිට ගායක කණ්ඩායමක් නේද. බොරුව තමයි ජයගන්නේ අබුද්දස්ස කාලේ, අපේ කවුද ඇත්ත අදහන්නේ නේද. මේ කියන ගායක කණ්ඩායම මේ ගීතය ලස්සන සංගීතයත් එක්ක ලස්සනට කරන කියනවා. එහෙනම් මේ නාට්‍යක ගායක කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම පුතේ සංගීතයක් තියෙනවා, අර්ථ රසයකුත් තියෙනවා, ඕන ශබ්ද රසයකුත් තියෙනවා නේද. ඒ වගේම පුතේ මෙතනදි මේ ගායක කණ්ඩායම නිසා නාට්‍යයට අලුත් එළියක් ලැබෙනවා. හරිද? ඊළඟට මෙතනදි වැදගත් කාරණය තමයි නාට්‍ය පිටපත පුරාම අපි දැක්ක තවත් විශේෂ ලක්ෂණයක් තමයි නවෝෂා
අපිට ගැමි වහර හම්බුණා නේද පුතේ? හැම ගොඩක් වෙලාවෙදි ගැමි වහර අපිට දකින්නට තිබ්බා. හරිද? නිදසුණක් විදිහට මෙතනදිම ගත්තොත් මේ අබුද්දස්ස කාලේ නේද? එහෙනම් මේ ගැමි වහර ඉදි මේක රචනා කරලා තියෙන පුතේ දිරිවීර සරච්චන්ද්‍ර මහතානේ. මේ දිරිවීර සරච්චන්ද්‍ර මහතා ලියලා තියෙනවා සිංහල ගැමි නාටකයේ කියලා පොතක්. හරිද? මොකද්ද ලියලා තියෙන්නේ? සිංහල ගැමි නාටකය. හරිද? මේ පොතේ ගැමි වදන් පිළිබඳ ඉදිරිවීර සරච්චන්ද්‍රයන් පුතේ පර්යේෂණ කරලා තියෙනවා. හරිද? එතුමා අපේ මේ සාහිත්‍ය කලාවට දායාද කරපු නිර්මාණ හරිම ගවේෂණශීලී වෙලා අධ්‍යයනය කරලා හොයලා බලලා වෙහෙස මහන්සිලා තමයි අපිට මේ අද නාට්‍ය කලාවක් පවා ඉතිරි කරලා එතුමා ගියේ. දැන් එතුමා මිය ගියත් බලන්නකො අපිට නේද, අපිට නාට්‍ය කලාවක් අපිට ඉතුරු කරලා ගිහිල්ලා තියෙනවා. ඒක ඉතාමත් අගය කරන්න ඕනේ. ඉතින් පුතේ මේ කියන නාට්‍ය කලාව නිර්මාණය කරන්න එතුමා ගමක් ගමක් පාසා ඇවිදිනගෙන ගියා, ගමක් ගමකට ගියා. ගිහිල්ලේ ගම්වල තියෙන සොකරි නාඩගම් නේද, බලි තොවිල් මඩු මේවා පිළිබඳ අධ්‍යයනය කරා. ඒ වගේම අභිචාර විධින් පිළිබඳ අධ්‍යයනය කළා. මේවා අධ්‍යයනය කරලා නාට්‍ය ලක්ෂණ බලලා ලංකාවේ මේ දේශීය නාට්‍ය කලාව බිහි කරන්න මේ නාට්‍ය ලක්ෂණ ගැමි ජන ජීවිතයේ ගැමියන්ගේ මේ ගැමි සංස්කෘතිය තුළින් පීරණය පිළිබඳ හෙව්වා. හොයලා තමයි මේ නාට්‍ය කලාව ගොඩනැගුවේ. හරි? දෙය කියන්නේ හොඳට පර්යේෂණ කරලා ලංකාව තුළ විතරක් නෙවෙයි, දැන් පෙරදිග අපරදිග මේ කියන නාට්‍ය කලාවන් අධ්‍යයනය කරලා දේශීය තියෙන දේවල් අධ්‍යයනය කරලා තමයි හැම දෙයකින්ම පෝෂිත වෙලා සුපෝෂිත වෙලා අපිට මේ නාට්‍ය කලාවක් බිහි කරේ. හරිද? හරි. එතකොට මේ ඉදිරිවීර සරච්චන්ද නිර්මාණය කරපු මේ මහාසාර නාට්‍ය වගේම මනමේ, සිංහබාහෝ, ලෝමහංස කියන නාට්‍ය තුළින් පුතේ අපිට ජීවිතය ගැන කියලා දෙනවා. අපිට ඒ නාට්‍ය පිටපත නාට්‍ය රස විඳිනවා වගේම ජීවිතයට වැදගත් පණිවිඩයකුත් ඒ තුළ ලබලා දෙනවා. එහෙනම් පුතේ ඔයාලත් යම් කිසි විදිහකින් නාට්‍ය පිටපතක් රචනා කරනවා නම් ඒ පිටපත අවසානයේ උපදේශයක් දෙන්න වග බලා ගන්නත් ඕනේ. හරි. 206 පිටුව කියමු. හරි පුතේ, එතනින් අතර කරමු. 206 පිටුවට අවධානය යොමු කරන්න. දැවටි 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 කියන්නේ ඒ ගැවසිලා කියන එක නේද? ගැවසි ගැවසි කියන එක. ඊළඟට කුළුපග කියන්නේ හිතවත් කියන එක. හොර මුළුවක් කියන්නේ හොරු කණ්ඩායමක් නේද? ඒ වගේම නීච නීච කියලා කියන්නේ පහත් කියන එක. ඊළඟට කියනවා දිවාග මීපැණි හිතයට වසවිස නේද? උඩින් හොඳ චරිතයක් පෙන්නුවට හිත යටින් නපුරුයි නේද? හිත යටින් අයහපත් කියන එක. හරිද? දැන් පුතේ ගැමිය මේ වෙලාවේ අසරණයි. රාජපුරුෂයොත් කිව්වා බොරු කිය බොරු ගොතලා කියන්නේ නැත්තම් උඹට නම් විසුමක් වෙන්නේ, බේරෙන්න නම් හම්බ වෙන්නේ නේද? ඔන්න ගැලවෙන්න එක පාරටම මේ ගැමියට නුවණක් කල්පනා වෙනවා නේද? හරියට නිකන් ඝන දෙවි නුවණ පහළ වෙලා වගේ එක පාටම කියනවා මේ කොහෙවත් ඉන්න සිරිවඩන සිටුතුමෙක් මතක් වෙලා මේ සිරිවඩන යසවඩන සිටුතුමා තමයි ගත්තේ කියලා. හරිද? ඊට පස්සේ රජතුමා අහනවා යසවඩන මේ සිටුතුමාට, මේ අපේ යසවඩනියට දෙයි යසවඩන සිටුතුමා කියන ගෞරවනීය නාමයෙන් ආමන්ත්‍රණය කරන්නේ රජතුමා. ඒ වෙනුවට ඊට පස්සේ කියන්නේ මොකද්ද? යසවඩනියට නේද? යසවඩනියට කියලා කියනවා. ඊට පස්සේ පුතේ මේ පළඳනාව හොරකම් කරන්න කිව්වේ මේ සිටුතුමා කියලා කියනවා. ඉතින් පුතේ ජාතක පොතේ තියෙනවා, මම උගලට මුලින් කතාවත් කියලා දුන්නනේ, එතකොට මතක ඒ ටික මතක් කරගන්න නැවත. ගැමිය කියනවා සිටුතුමාට දුන්නා කියලා. සිටුතුමා මොකද්ද කියන්නේ බේරෙන්න? එයා මොකද කියන්නේ? සිටුතුමා කියනවා පුරෝහිතට දුන්නා කියලා නේද? පුරෝහිත කියනවා ගාන්ධර්වරයාට දුන්නා කියලා. ගාන්ධර්වරයා කියනවා වෛශ්‍යාවකට දුන්නා කියලා නේද? මේ වගේ එක එක්කෙනා බේරෙන තමන්ගේ ගැලවිච්චාවට එක එක හේතු ඉදිරිපත් කරනවා නේද? රාජ්‍ය සේවකයෝ බොරු කියන්නේ, රටේ ඉන්න රටවැසියොත් බොරු කියන්නේ නේද? හරි. ඉතින් බලන්න පුතේ, බෝසතාණන් වහන්සේ මේ ප්‍රශ්නේ හරිම ලස්සනට විසඳනවා. හරිද? ඒක තියෙනවනේ ජාතක කතාවේ, මතකයිනේ මම ඔයගලන්ට කියලා දුන්නා කොහොමද ඒක විසඳන්නේ කියලා. ඒ හින්දා මම ඒක නැවත මතක් කරන්නේ නැහැ. රජතුමා කියනවා
මේ යස වඩණයට නේද? යස වඩණයට දුන්න කිව්ව බලන්න තමත් මෙතනින් තවත් අපිට දෙයක් පැහැදිලි කරනවා. තමත් තමන් එක්ක එකට ඉන්න අය පවා සමහර වෙලාවට දැන් මේ වෙලාවේදී එහෙම දෙයක් වුන්නේ තමන්ට නරකක් නපුරක් කරන්න ඉඩ තියෙනවා නේද? අපි හැම දෙයක් ගැනම විමසිලිමත්ව ඉන්න ඕනේ. හරිද? ඒ වගේම රජතුමත් එක්ක එකට වැඩ කරන එකත් හරිම භයානකයි නේද? දැලි පිහියෙන් කිරි කනවා වගේ නේද? දැන් අර සිටුතුමාට ඊළඟට දඬුවම් පමුණවන්න තමයි යන්නේ. එතකොට මේ තුලින් පැහැදිලි වෙනවා මේ කියන රජතුමා සවිතු විචාරශීලී නැහැ නේද? ඉනුක විචාරශීලී නැහැ, විමසන්නේ බලන්නේ නුවණක් නැහැ නේද? එක එක්කෙනා කියන පදයට නටන රජ කෙනෙක්. ඒ වගේම රජුට හොඳ පෞරුෂත්වයක් නැහැ නේද? හොඳ පෞරුෂත්වයක් නැහැ මේ චවනිකා තුලින් ඒක අපිට පැහැදිලි වෙනවා. හරිද? එතකොට මේ කාලේ බෑ අර කිසි කෙනෙක් විශ්වාස කරන්න කියලා කියනවනේ. එහෙනම් ඒ තුලින් කාලීන සමාජ පැතිකඩක් අපිට නිරූපණය කරනවා. මොකද්ද මේ කාලීන සමාජ පැතිකඩ නිරූපණය කරන නේද? ඒ වගේම මේ තවත් දෙයක් අපිට කියන්න පුළුවන්. මෙන්න මේ කොටසට එන්න බලන්න පුතේ. මේ කාලේ බෑ කිසිම කෙනෙක් ගැන විශ්වාසය ඇති කරගෙන ඉන්න දිවාග මේ පැණි හිත යට වසවිස. අහන නැද්ද පණිවරුන්ගේ බසා සුභාෂිතේ මේ හා සම්බන්ධ කියමන් තියෙනවා නේද? උපදෙස් තියෙනවා. එහෙනම් මොකද්ද මේ තුලින් පැහැදිලි වෙලා තියෙන්නේ? එදිරි වීර සරච්චන්ද්‍රයන් ආවට ගියාට මේ නාට්‍ය පිටපත් රචනා කළා නැහැ. සුභාෂිතේ කියවලා තියෙනවා අපේ නේද? පුරාතන ගද්ද මේ සම්භාව්‍ය කෘති වලින් පෝෂණය ලැබලා ඒව තුලින් තමන්ගේ නිර්මාණය ලස්සන කරගෙන තියෙනවා, හැඬ කරගෙන තියෙනවා. දැන් ඔයාලා වුණත් රචනාවක් වුණත් ලියනකොට ඔයාලා කියවපු අහපු බලපු නේද? ජනමාධ්‍ය තුලින් අහපු දේ, ජනමාධ්‍ය විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය තුලින් ලබන දැනුම, පත පොත කියවීමෙන් ලබන මේ හැම දැනුමක් මේ වහල් කරගන්න පුළුවන් නේද? එහෙනම් අපිට පේනවා මේ තුලින් ඉදිරි වීර සරච්චන්ද්‍රයන් මහතගේ තියෙන බහුශ්‍රුතභාවය. බහුශ්‍රුතභාවය කියන්නේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව පැහැදිලි වෙනවා නේද? හරි. ඊළඟට පුතේ කියමු බලන්න බුද්ධි 207 පිටුව. හරි බලන්න පුතේ මෙතනදී මනුස්ස මිනිස්සුන්ගේ ස්වභාවය පිළිබඳ හෙළිදරව් වෙනවා නේද? කොච්චර තමන්ට තිබුණත් හිතෙන්නේ මදි 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 කියලා නේද? ලද දෙයින් සතුටු වෙන්නේ නැහැ නේද? දැන් අපි හිතමු කෝටිපතියෙකුට වුණත් එයාටත් හිතෙන්නේ තව මදි, අනේ මට තවත් ටිකක් තිබ්බනම් මං කොහොමද තව මගේ මේ මුදල් වැඩි කරගන්නේ, තව මොනවට හරි ආයෝජනය කළා තමන්ගේ මුදල වැඩි කරගන්න තමයි බලන්නේ. මේ මිනිස්සුන්ගේ ස්වභාවය ගොඩාක් වෙලාවට ගොඩාක් අය ලද දෙයින් සතුටු වෙන්නේ නැහැ නේද? ලද දෙයින් සතුටු වෙන්න උත්සාහ ගන්නම අඩුයි. දැන් මේක ඇත්තද කියලා නාට්‍යකරුවා ප්‍රේක්ෂකයට හිතන්න අවස්ථාවක් දීලා තියෙනවා. හරිද? එහෙනම් මෙතනදී නැවත වරක් කියන්න පුළුවන් අපේ හැඟීම් එක්ක නාට්‍යකරුවා කතා කරනවා. හරිද? පෙළ පොතේ පුතේ පාඩම මෙතනින් අවසන් වෙනවා. හරිද? අවසන් වුණාට ඉතුරු ටික හරිම රසවත් නේද? දැන් කුතුහලයක් තියෙනවා, මාළි ලැබෙයිද බිසවට, කොහොමද ලැබෙන්නේ නේද කියන එක තියෙනවා. අපි ජාතක කතාව කලින් අහලා තියෙන හින්දා දැන් මොකද වුනේ කියන විස්තරය දන්නවා. ඒ වගේම තමයි අනුන්ගේ දේවල් වලට ආස වෙන්න හොඳ නෑ නේද? මොනතරම් ආභරණ තිබුණත් ලස්සනට පැනඳුවත් එම භෞතික ලස්සන විතරයි නේද? භෞතික ලස්සන වැඩක් නෑ. රූපෙන් කොච්චර ලස්සන වුණත් වැඩක් නෑ හදවත සුන්දර නැත්තන් නේද? හදවත ලස්සන නැත්තා. හොඳ චරිතවත් බව, හැදියාව, සත්පුරුෂ ලක්ෂණ වලින් අනුන වීම තමයි වඩා වැදගත් වෙන්නේ. හරිද? රූපේ නම් නැති වෙලා යනවනේ, මේ විදිහට තියෙන්නේ නේද? වෙනස් වෙනවනේ, කැත වෙනවා, ජරාවටපත් වෙනවා, ඒ කියන්නේ බියපත් වෙලා යනවා. හැබැයි හදවත ඇතුලේ තියෙන ලස්සන ගුණාංග තිබ්බොත් ඒවා නැති කරන්න කාටවත් බෑ නේද? තමන්ගේ හොඳ ගතිකුණේ ඒවා මෙලව ජීවිතේටත් වැදගත් වෙනවා, පරලව ජීවිතේටත් වැදගත් වෙනවා නේද? ඒ වගේම තමයි පුතේ මේ ගැමිය ගැන කතා කරනකොට, ගැමිය කියන රටවැසියෙක්නේ. රටවැසිය මෙතන අවංක නෑ. රට වැසියොත් අවංක වෙන්න ඕනේ කියන උපදේශය ලබා දෙනවා. ඊළඟට අපි හැරෙමුකෝ රාජපුරුෂයෝ පැත්තට. රාජපුරුෂයෝ අයිති වෙන්නේ කොහෙටද? රාජ්‍ය සේවයට නේද? බුද්ධි රාජ්‍ය සේවයටනේ අයිති වෙන්නේ. මේ රාජ්‍ය සේවයට බැඳුණු අයත් අවංක වෙන්න ඕනේ කියන පණිවිඩය දෙනවා නේද? ඒ වගේම රජතුමා ඔය වගේ මෝඩ පහේ මිනිසෙක් වෙන්න හොඳ නෑ. විචාරශීලී වෙන්න ඕනේ කියලා නේ රජතුමා විචාරශීලී රජෙක් වෙන්න ඕනි කියන පණිවිඩය දෙනවා. එහෙනම් පුතේ අපිත් අවංක වෙන්න ඕනි කියලා ඔන්න ඊළඟට
නාට්‍යකරුව අපිට ප්‍රේක්ෂකයට ඒක මතක් කරනෝ නේද? කවදාහරි පුත්තේ දැන් ඔයාලා රටවැසියෝනේ, දැන් දරණ භූමිකාව තමයි රටවැසියෝ. නමුත් ඔයාලා තමයි කවදාහරි රටේ නායකය වෙන්නේ, රජකෙනෙක් වෙන්නේ, රජණක් වෙන්නේ. ඒ කියන්නේ ඔයාලා තමයි කවදාහරි මේ රටේ රාජ්‍ය සේවයට ගිහිල්ලා ඉහළ තනතුරු දරන. එහෙනම් අපි හැමෝම අවංක වෙන්න ඕනේ කියන උපදේශය දෙනවා. එහෙනම් අවංකකම තමයි, අවංකකම මහා සාර පළඳනාවක් කරගන්න ඕනේ කියන අදහස් අපිට උපදේශය මේ තුලින් ඇතුළත් මේ උපදේශය අපිට ගන්න පුළුවන්. හරිද? ඊළඟට පුතේ, දැන් අපි ගත්තට පස්සේ මේ නාට්‍ය, මේ නාට්‍යයක් බැලීම තුළින් ඉගෙන ගැනීම තුළින් මොකද්ද අපිට තියෙන ඵල ප්‍රයෝජනේ? රසවින්දනයකුත් ලැබෙනවා. ඒ වගේම තවත් දෙයක් කියවෙනවා මේ නාට්‍ය තුළ පුතේ, උඩ අදහසකුත් වගේම යටිපෙළ අදහසක් තියෙනවා නේද? ගැඹුරු අදහසක් තියෙනවා මේ එක එක චරිත තුළ, චරිත අභ්‍යන්තරයේ ඒගොල්ලන් ක්‍රියා කරන ආකාරය ගැන අපි හොඳට සුපරීක්ෂාකාරී බැලුවා. මෙයාලගේ හැඟීම්, ඒගොල්ලන්ගේ අවංකභාවය ඇතුළාන්තයේ තේරුම් ගන්න පුළුවන් නේද? රැවටෙන්නේ නැතුව ඉන්න පුළුවන් අපිට නේද? එහෙනම් දැන් අපි ජීවිතේ කටයුතු කරනකොට මම කියන ප්‍රේක්ෂකයා තමන් ප්‍රේක්ෂකයෙක් වෙන්න ඕනේ. ඇත්ත ජීවිතේ තමන් ප්‍රේක්ෂකයෙක් වෙලා අපි, මම නැමැති ප්‍රේක්ෂකය වෙලා මේ ලෝකේ ඇත්තටම මේ අපේ මේ යථාර්ථවත්ව ගත මේ ලෝකේ අනිත් අය කරන කියන දේවල් නාට්‍යයක් බලනවා වගේ බලන්න පුළුවන් නේද? එතකොට ඒගොල්ලෝ රඟපාන ආකාරය දැකලා, ඒ චරිත ඒගොල්ලෝ හැසිරෙන ආකාරය, හැසිරීම් දැකලා, ඒගොල්ලන්ගේ චරිත ස්වභාවයන් දැකලා, ඒවා ගැඹුරින් හොඳට අධ්‍යයනය කරලා අනිත් අයට රැවටෙන්නේ නැතුව ඉන්න පුළුවන් නේද? යථා ස්වභාවය අවබෝධ කරගන්න පුළුවන් අපි ප්‍රේක්ෂකයෙක් විදිහට මේ ලෝකයේ දිහා බලලා. හරිද? ඔය වගේ අපිට උපදේශ ගණනාවක්ම නාට්‍යයක් තුලින් ලබා ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි අවබෝධයේ ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න යන්න කලින් මම මේ නාට්‍ය තව කොටසක් ඔයාලට පෙන්වන්නම්. ඊට පස්සේ අපි අවබෝධයේ ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න යම්. වතුර ටිකක් බොනවනම් කෙනෙක් බීලත් එන්න පුළුවන් ඈ.